කාලයක් තිබුණා මේ මහා බැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුපත් නියමිත ලැබෙල යැවිය යුතු තිබුණේ නැහැ. මම විස්තර කතා කරන්න කැමති නැහැ. ඒක බැංකු ඇතුලේ යම් කිසි ආකාරයක මුදල් මාර්ලේ ගත තීරණ. නමුත් මට කියන්න තියෙන්නේ ඒ ගිය අධිපතිතුමාට කලින් අධිපතිවරුන් කාලේ ගිය අධිපතිතුමා රාජ්‍යමතුරෙක් ඉන්න කාලේ මේ ඉන්න අධිපතිතුමාට යම් කිසි ආකාරයක ඉල්ලීම් කළා. මෙතෙක් නොලබෙන විශ්‍රාම වැටුපකට ඒ පහුගිය අධිපතිතුමා ඊට කලින් අධිපතිතුමායි තමන්ගේ විශ්‍රාම වැටුපක් හදාගත්තා. ඒක ඒගොල්ලන්ට අධිපතිතුමා විදියට ලැබෙන වැටුපෙන් යම් කිසි එකක් මාසයක් වැඩ කරත් ඒ අයට විශ්‍රාම වැටුප ලැබෙන්නේ නියමිතයි. අධිපතිතුමා මේ හැබැයි මම කියන්න කැමති මම ඒ එහෙම විශ්‍රාම වැටුපක් ගන්න බලාපොරොත්තුවක් නැහැ. මම පැහැදිලි කියන්න ඕන. සාමාන්‍ය විශ්‍රාම වැටුපකට නියමිත වෙන්නේ අඩු ගන්න රජ සේවකයෙක් සාමාන්‍ය නීතියට අවුරුදු 10කත් වැඩ කරොත් තමයි ඒ කියන්නේ විශ්‍රාම කියන එක වැටුප කියන එක අයිතියක් කෙනෙක්ගේ. රජයේ නීතිය වසර 10කත් වැඩ කරොත් තමයි අංකුස මන්දක පාර්ලිමේන්තුවත් වෙනස් කරලා තියෙනවා. වසර 10ක් වැඩ කරොත් තමයි ලැබිය යුත්තේ. ඒ නිසා මම ප්‍රතිපත්තියක් වශයෙන් මම මේ කෙටි කාලයක් වැඩ කරයි මහා බැංකු අධිපති විදියට. නමුත් මගේ බලවෘත්තුවක් නැහැ. මම කෙටි කාලයේ අධිපති විදියට විශ්‍රාම වැටුපක් ගන්න මම කිසිම බලවෘත්තුවක් නැහැ. ලැබුණොත් මම ඒක ප්‍රතික්ෂේප කරනවා කියලා මම අද විශ්වාසයෙන් සහ සාධිකව කියනවා. ඒක මට ජාත්‍යන්තර මුල්ලරන මුදලෙන් කිසිම විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ නැහැ. මම ඒක වකිමෙන් සහිතව කියනවා. ජාත්‍යන්තර මුල්ලරන මුදලෙන් මම සහ අපේ මහා බැංකුවේ යම් කිසි ආකාරයක ගියේ රට නියෝජනය කිරීම සඳහා තමයි. ජාත්‍යන්තර මුල්ලරන මුදලේ ඒ නියෝජනය වශයෙන් රට නියෝජනය කළ යම් කිසි කාලයක් වැඩ කරා. ඒකට හැමෝටම ලැබෙන යම් කිසි සහනයක් තියෙනවා නම් ඒ වැටුප ලැබෙන හැමෝටම ලැබිච්ච වැටුප ඒ කාලේ මට ලැබිලා තියෙනවා. නමුත් මම පැහැදිලි කියන මට විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ නැහැ. ඒක ඔය මට 125ක වැටුප ලැබුණා කියන ගත්තවා සම්පූර්ණයෙන්ම බොරුවක්. මම මහා බැංකුවේ අධිපති විදියට මහා බැංකුවේ විශ්‍රාමකින් විතරක් විතර හැමෝටම ලැබෙන විශ්‍රාම වැටුප මට ලැබෙනවා අවුරුදු 29ක් මේක සේවය කළා. ඒක ඔය කිනුට හිතාම අඩු මුදලක් පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ මහා බැංකුවේ අධිපති විශේෂණ විදියට මම ආවහම මෙතෙක් කල් හිටපු හැම අධිපතිවරයාටම ලැබෙන යම් කිසි වැටුපක් යම් කිසි පහසුකමක් වාහනයක් නිවසක් ලැබෙනව නම් මට ලැබෙන්නේ ඒකම තමයි. එතකොටම අහපු නිසා මම කියන්නම් මහා බැංකු අධිපති වශයෙන් ඒක යම් කිසි මේ රජ නිලධාරියෙක් වශයෙන් මම කියන්න ඕන. මහා බැංකු අධිපති වශයෙන් මට ලැබෙන වැටුප මාසිකට 104යි. මගේ විශ්‍රාම වැටුපට මට ලැබිත විශ්‍රාමට ලැබෙනවා. ඒ වැටුපත් ලැබෙන්නේ ඒක මට විතරක් නෙමෙයි. මීට කලින් හිටපු අධිපතිතුමා එනකොට එතුමා තමයි 104 දක්වා වැඩි කරගෙන ආවේ. ඊට කලින් මහා බැංකු අධිපතිතුමාට ලැබුණේ 101.5යි. පරිදි එතුමාට කලින් එතුමා එනකොට 104ට වැටුපු වැඩි කරගෙන අර කැබිනට් මණ්ඩලයේ තනතුරකට ගැලපෙන විදියට තත්ත්වය උසස් කරගෙන ඒත් එක්කම ටැක්ස් පේයර්ස් ලගේ සල්ලි වලින් බාණ්ඩක් ගරවිය දෙමින් වෙනමම ස්ටාෆ් එක මාධ්‍ය ලේකම්වරු පුදීක ලේකම්වරියක් තව ස්ටාෆ් එකක් තව 5-6 දෙනෙක් ඊට අමතරව අර කැබිනට් අමාත්‍යවරයටත් වඩා ආරක්ෂාව තියෙන මිනිස්සුගල සෙකුරිටි එකෙන් ස්ටීෆ් එක වගේ අයගෙන් තව 4-5 දෙනෙක් එක්ක ඒ කිසිදු මම ලබාගෙන නැහැ. මම ලබා ගන්නෙත් නැහැ. ඉතින් ඒ පැකේජ් එකත් එක්ක බැලුවාම මට ලැබෙන සාමාන්‍ය මහබෙන්ග අධිපති ලැබෙන 104 වැටුපයි නිල නිවාසයයි වාහනේ. ඒක හැමෝටම ලැබිච්චයක්. එතකොට ඔය ඒක බැලුවාම ඔය 125 කතාව අමූලික බොරුවක්. මට විශ්‍රාම වැටුපක් ලැබෙන කතාව අමූලික බොරුවක්. ඉතින් ඒව ගැන විශ්වාස කළ රැවටිලා මුලා වෙලා ප්‍රකාශ කිරීම ගැන වකිගියුතු අය ඒක ඊට අදාළ අවසනන් තත්ත්වයක්. මම කියන්න තියෙන්නේ ඒක තමයි කාරණය. එතකොට සංසන්දනය කරනකොට මට ලැබෙන්නේ කලින් අධිපතිතුමාටත් වඩා මෛත්‍ර අවශ්‍යත් නැහැ මට එහෙම ආරක්ෂාවක්. මම හිතන්නේ එතුමා ආර්ථිකය ගැන වෙච්ච දේ ගැන අවබෝධයක් තිබුණා නැද්ද කියලා මට විශ්වාසයි. හැබැයි තමන්ගේ ආරක්ෂාව ගැන ලොකු අවබෝධයක් තිබිලා තියෙනවා.